පාතාලකල්ලි නායක කංජිපාන ඉම්රාන්හට පසුගියදා දුන් තීන්දුවෙන් පසු කොළඹ අපරාධ කොට්ටාසේ හා නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකලාකාරය සැක සහිත බව පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කළුතර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. කංජිපාන ඉම්රාන්ට කොළඹ මහාධිකරණය ලබා දීපු දඬුවම පිළිබඳවත් අපිට යම් කාරණාවක් රටන හෙළිදරව් කරන්නට සිද්ධ වෙනවා. කොළඹ අපරාධ කොට්ටාසය නීතිපති දෙපාර්තමේන්තුවත් රඳවා තබා ගැනීමේ නියෝගය අහවර වුණාට පසුව මෙම නඩු තීන්දුවේ දණ්ඩනයන් ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් ලබා දෙන්නේ කියලා මහාධිකරණයෙන් ඉල්ලීමක් නොකළේ ඇයි කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. විශාල මුදලක් වියපැහැදම් කරලා දුබායි රටේ ඉඳන් ලංකාවට කංජිපාන ඉම්රාන් ගෙනාවේ කිලෝ 6 වෙච්ච ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවට සිරදඬුවම් දෙන්නද? කංජිපාන ඉම්රාන් සම්බන්ධ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් තිබෙන වෙනත් විමර්ශන වලට මොකද වෙලා තියෙන්නේ? මේ රඳවා තබා ගැනීමේ නියෝගය මේ අධිකරණ නියෝගයත් හරහා අවලංගු වෙනවා. මෙතන මොකක් හෝ කතන්දරයක් තිබෙනවා. මොකද හේතුව කංජිපාන ඉම්රාන් ලංකාවට ගෙනැල්ලා අවස්ථා ගණනාවකදී මේ දඬුවට පෙනී සිටින්නට අරගෙන ගියා අංක 3 මහාධිකරණයට. හැබැයි අවස්ථා කීපෙදිකවත් ඔහු වරද පිළිගත්තේ නැහැ. අර නිලධාරීන් ස්ථාන මාරු කරනවා සමගම මොහු අර නිලධාරීන් නැති නිසා වරද පිළි අරගෙන බන්ධනාගාරගත වෙනවා. බන්ධනාගාරය ඇතුළේ ඉඳගෙන ඔහුට අවිසි විදියට හැසිරෙන්න පුළුවන් පසුබිම ඔහු ඒ තුලින් නිර්මාණය කරගත්තා. ඒක නිසා මේවා පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන හැටියට ඉල්ලනවා. වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විනෝද චාරිකාවක් සඳහා පිටස්ස ගොස් ඇති නිසා සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වූ රෝහලක් පිළිබඳව තොරතුරු හිරු CIA වෙත වාර්තා වුණා. කරුණු සොයා බැලීමේදී අනාවරණය වුණේ ඔවුන් කතරගම වන්දනාවේ ගොස් ඇති බවයි. මේ රජයට අයත් කඳාන ප්‍රාදේශීය රෝහලයි. වෛද්‍යවරුන් 20ක් පමණ සහ හෙදියන් 50 දෙනෙක් පමණ සේවය කරන මෙම රෝහල ඊයේ දිනේ සිට අකර්මණ්‍ය වී තිබෙනවා. ඒ රෝහල් කාර්ය මණ්ඩලයෙන් 3/2 පමණ පිරිසක් බස් රථයක් සූදානම් කරගෙන කතරගම වන්දනාවේ ගොස් ඇති නිසාවෙන් දැන් මේ අද ස්පිතාල ලෙඩ බාර ගන්න නැද්ද? වඩ බාර ගන්න නැහැ. ඉතින් බාර ගන්න ඉන්න එපා. මේගොල්ලෝ කොහෙ ගිහිල්ලාද? කතරගම ගිහිල්ලා. මොකද මේ අද ස්පිතාලේ මේ බෙහෙත් දෙන්නේ නැද්ද? මේගොල්ලන් හැමවම ඉන්නවා කියනවා. එතුන්ගේ ටිකට් කපලා අරිනවා නැත්නම් රාගමට යවනවා. කැන්ටිම වහනවා. කැන්ටිමේ අයත් යනවා. පාන්දර 5ට පමණ රෝහලට පැමිණි මේ බස් රථයෙන් අදාළ පිරිස පිටත් වෙද්දී රෝහලේ ආපන ශාලාවේ සේවකින්ද සමගින් මේ උනතුකයක් කියන්නේ කිය උනතුකවත් නැහැ. කැන්ටිම වහලා ඊයේත් ඒ වගේ තමයි. කන්නත් නැතුව මේ මිනිස්සු ඉන්නවා. වතුකයක් ගන්න බලන්න පල්ලයට යන්න එපා. මේ කොහෙවත් නැහැ වතුකයක් ගන්න තැන. මේගොල්ලන් ඉන්නේ කැන්ටිම මේ අද දවසේ රෝහලේ තත්ත්වයයි. මේ වසා තමා ඇති රෝහල් රසායනාගාරයයි. රෝහල් කාර්ය මණ්ඩලයේ කතරගම වන්දනාව හේතුවෙන් නේවාසික රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටි අතර අද දින අසනීප වී පැමිණි රෝගීන්ව රාගම රෝහලට හරවා යැවීමට වන්දනාවේ නොගිය රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණා. දැඩි වගකීම් සහගත තත්වයක පවතින තම වෘත්තිය මෙලෙස සෙල්ලමකටගෙන ක්‍රියා කරන කඳාන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය බලධාරීන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හිරු CIA අවධානයෙන් පුත්තලම උඩප්පුව ප්‍රදේශයේ පියකුසී නිවසේදී ගෙලවරලා ගනිමින් සීදි විහාන් කරගෙන ඇති අතර ඔහුගේ දරුවන් දෙදෙනාද වස ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි පියා සහ 6 වියේ සහ 9 වියේ පසුවන දරුවන් දෙදෙනෙක්. උඩප්පුව පොලිස් වසමේ කොන්තන්තිව් ප්‍රදේශයේදී වයස අවුරුදු 31 වූ වර්ණකුල සූර්ය අසංක සනත් නම් වූ පියා විසින් ගෙලවැළලාගෙන තිබුණේ අද පෙරවරුවේ. පැවති පවුල් ආරවුලක් හේතුවෙන් සිවිදි විහානි කරගත් පුද්ගලයාගේ බිරිඳ විටින් විට නිවසින් පිටව ජීවත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු විසින් උඩප්පුව පොලිසිය පැමිණිල්ලක්ද කර තිබුණා. ඒ අනුව පුත්තලම සමත මණ්ඩලයට ඔවුන්ව අද දින කැඳවා ඇති අතර එහිදී මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පවසා ඇත්තේ මාසයකින් පසුව යළි නිවස වෙත පැමිණෙන බවටයි. එහිදී ඇති වූ සිත්තවුල හේතුවෙන් තම දරු දෙදෙනාටද වස වී ඔහු ගෙලවැළලා ගන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. ඔකිතාලගේ යන්නේ යන්නේ
සිතේ සැලවූ පසු ඥාතීන් අදාළ නිවස වෙත පැමිණ ඇති අතර වස ශරීරගත වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් දෙදෙනා පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත් වූයේ වයස අවුරුදු 9ක් වූ වර්ණකුලසූරිය විලියම් මැතිව් සහ වයස අවුරුදු 6ක් වූ වර්ණකුලසූරිය එෂෝන් නිම්රෝද යන දරුවන් දෙදෙනායි. දැන් රටවටා හිරෝ. සෙවනගල සමගිපුර කිරිබන්නාර වැව් විස්මතේ වලදමා තිබූ රොහල් සෛනික අපද්‍රව්‍යතුගේ අධිකරණ නියෝගයකට අනුව අද වෙනත් ස්ථානයකට ගෙන යාම ආරම්භ කළා. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය මන්සන්තියේදී අතුරු මාර්ගයට පිවිසීම සඳහා නතර කර තිබූ යතුරුපැදියක කුඩා ලොරැතියක් ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර අනතුර ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. වැඩ අවසන් කරන ලද හම්බන්තොට අධිවේගී මාර්ගයට පෙරේදා දිනේ අනවසරයෙන් ඇතුළු කළ ත්‍රිරෝද රථයක් ගිනිගෙන විනාශ වී ඇති අතර එහි හිමිකරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සේනා දළඹු විශේෂය නැවතවරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට පලුගස්වැව හොරිවිල ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගනවා. රටවටා හිරෝ. දැන් ලෝවටා හිරෝ. නගරයේ චීනයේ වංකීහි ඉන්ධන පිරුම් හලකදී හදිසි ගිනිගැනීමකට ලක් වූ වෑන් රථයකින් ඒ රේදුරු පිටතට පැමිණෙන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. ඒ සමගින් දැනට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රතිසේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හමුවෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.